රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. රටේ ජනතාව මහපාරට පොලිම් වලට ඇදලා දාපු බංකොලොත් රාජ්‍යයක් නිර්මාණය කරපු රාජපක්ෂ පාලනයට එරෙහිව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 409 වැනි ටෙලිවැකිය සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා අපූර්ව කියමනක් තියෙනවනේ නේද ඒ කියන්නේ every cloud has a silver lining කියලා නේද ඔව් අපි ඉන්නේ ගැඹුර පේන්නේ නැති ප්‍රපාතයක ඒක හරියටම කිව්වොත් black hole එකක් වගේ ඉමක් කොනක් පේන්නේ නැති තරම් ප්‍රපාතයක් හොඳේ ඒ ප්‍රපාතයේ ගැඹුර ජනපති රනිල් සැරින් සැරේට කියනවා විටින් විට කියනවා නේද ආ ඊයේ ආයේ සැරයක් කිව්වා මතකද ඔහු ජනපති තන්ත්‍ර පත් වෙලා දැන් මාස 14ක් විතර වෙනවා. අයවැය දෙකක්ම ඉදිරිපත් කළා. අර අතුරු අයවැයකුත් ගෙනාවනේ දෙහෙමුණුත් ඉතින් තුනයි. නමුත් ඔහු මේ නැවත නැවත කියන්නේ ඉදිරි මාස තව අමාරුයි කියලයි නේද? ඉදිරි මාස තව අමාරුයි. ඉදිරි මාස තව අමාරුයි. ඉදිරි මාස තව අමාරුයි. පළවෙනි මාස කීපයත් අපිට දුෂ්කරේ වෙන්ට යනවා. මම කියන්නේ එක සැරේ නෙමෙයි මේ මේ දියුණු වෙන්ට යනවා. අපි තාම 2018 තත්වෙට ඇවිල්ලා නැහැ. එන අවුරුද්දෙත් එන එකක් නැහැ. ඊට පස්සේ බලන්න එතෙන්ට එන්න. 2025 ඉඳන් තමයි අපේ ගමන ඇත්ත වශයෙන්ම ආරම්භ කරන්න තියෙන්නේ. මේක ඒකට සූදානම් වීමක් පමණයි. 2025 තමයිලු ඉස්සරහට යන්න පටන් ගන්න වෙන්නේ නේද? තව අවුරුදු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මාස නම් 24ක් තියෙනවා නේද? දවස් වලින් නම් දවස් 730ක් තියෙනවා. දවස් 730ක්. 2025 දී ඉදිරියට යන්න තව දවස් 730ක්. හොඳේ මේ රටේ කී දෙනෙකු මේ දවස් 730 ජීවත් වේවිද කියන එකයි ප්‍රශ්නේ. හරිද? වික්‍රමසිංහලා රාජපක්ෂලා ප්‍රමුඛ මේ නඩයට ඇත්තම කිව්වොත් ස්ථීර සහතිකයක් දෙන්න බෑ. මේ උන්දල එහෙම දෙන්න බෑ මොකද මේ උන්දලා ඡන්දේ වෙනුවෙන් එදා වේල ටුවර්ස් ලෙස තමයි මේ රට හැමදාම පවත්වගෙන ගියේ ඔව් මේ දැන් පවත්වගෙන යන්නේ තරද ඡන්දේ වෙනුවෙන් එදා වේල ටුවර්ස් රනිල්ල රාජපක්ෂල කාටවත් බය නැති නේද මහා අභීත විරුවන් වගේ තමයි ඔහේ දේශපාලන පිටියේ මීතා කැසිරුණේ හරිය ආන් ඒ උද්දච්ච අනුවන ඡන්දි හැසිරීමට ඊයේ කන පුරෝලා ෂොට් එකක් නෙවෙයි ෂොට් දෙකක්ම කන් අඩි දෙකටම වැදුනා. හොඳේ. ඔව්. මේ රටේ අධිකරණ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන තීන්දුවක් ඊයේ ලැබුණා. ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් බහුතරයක්, ඒ කියන්නේ ගරු විනිසුරුවරුන් 4 දෙනෙකුම මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ඊයේ ආයේ ලොවටම හඬගාලා කිව්වා. මේ රටේ ආර්ථිකය විනාශ කරපු වගකීම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරුන් වන ආචාර්ය පී.බී. ජයසුන්දර, එස්.ආර්. ආටිගල හිටපු මහා බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්‍රාල් අර ආර්ථික ඝාතකයෝ මැද්දේ පොත එහෙම ලිව්වේ නේද? ආන් ඒ උන්දලයි සේවක අර්ථසාධක අරමුදලේ නියෝජිතයෙකු වන සමන් කුමාර හා ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය. හොඳට මතක තියාගන්න මේ නම ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය. ඔව් මේ සියලු දෙනාම මේ රට විනාශ කිරීමේ අපරාධයට වග කිව යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ හරි අපූරු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. එතනින් නොනැවතුණු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට වන්දි ගෙවීමටත් නියෝග කළා. හරිය. දැන් ඔබ දන්නවා
සඳහා අප මේ ටෙලිවැකි ආරම්භ කළ දා පටන් අද වන තෙක්ම සටන් කරන්නේ මේ රට නීතියේ ආධිපත්‍යයට යටත් කළ යුතුයි කියන තැන සිට බව. ඔව් මේ රට නීතියේ ආධිපත්‍යයට යටත් කළ යුතුමයි. නීතියට උඩින් කපුටන්ට පියාඹන්න ඉඩ දෙන්න එපා කියන තැන සිට තමයි අප මේ ටෙලිවැකි 409ම ලිව්වේ. ඔව් හෙට දවසේ ලියන්නෙත් ඒ පදනමේ ඉඳලමයි. විශේෂයෙන් ඔබට මතක ඇති අර මේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ගරු විනිශ්චයකාරවරුන්ටත් නිකන් තගදාන්ට නේද ඔය සමහරුන් උත්සාහ දරපු හැම වෙලාවකම අපිට එරෙහිව ලියු බව. විශේෂයෙන් මේ රටේ ශිෂ්ට සම්පන්න සමාජයම ඔව් ශිෂ්ට සම්පන්න සමාජයම අවමානයට නිගරුවට පත් කරමින් එදා අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකව එළියට දාපු නින්දිත ක්‍රමය ඔබට මතක ඇති. නිරන්තරයෙන්ම ඒ නින්දිත ක්‍රමයට එරෙහිව අප ලිව්වා හිටගත්තා අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඒ තමයි අර රාජපක්ෂලගේ චණ්ඩි පාලනය නේද? ඔව් චණ්ඩි පාලනය. අවමානයට පාත්‍ර නොවි ජීවත් වීමට රටක පුරවැසියාට ඇති පරම අයිතිය තහවුරු කරන්නේ කවුද? තහවුරු කළ යුත්තේ කවුද? ඒක කරන්නේ ඒ රටේ ගරු අධිකරණේ. එහෙව් අධිකරණේ අග්‍ර විනිශ්චයකාරතුමියව ඔය දියවන්නාවට ගෙනල්ලා එදා හෑල්ලුවට අපහසයට ලක්කලේ නීතිය උන්ගේ ඔව් රටත් උන්ගේ අපිට ඕන දේ තමයි අපි කරන්න කියලා පෙන්නන්ටනේ නේද? එහෙම කළා ඒගොල්ලෝ එදා. අපේ රටේ ජනතාව මහපාරට පෝලිම්බලට ඇදලා දාලා මහමග මැරෙන්ට ඇදලා දාලා සුර සැප විඳ දේශපාලන නඩයම මේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ඕන් දැන් නිරුවත් වුණා. හරිය මේ ගෝඨාභය බැසිල් මහින්ද ප්‍රමුඛ නඩය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් කඩ කර ඇති බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයෙහි සඳහන්. 20 සිට රට ආර්ථික අගාධයකට යන බව දැන දැනත් හොඳේ සුදුසු පියවර ගත්තේ නැති බවත් ඊට මේ පිරිස වගකියුතු බවත් තීන්දුවේ සඳහන් වෙනවා. මේ නඩුව ගරු අධිකරණයට රැගෙන ගියේ මහාචාර්ය මහින් මෙන්ඩිස්, ජාත්‍යන්තර පිහිනුම් ශුර ජුලියන් බෝලින්, ජෙහාන් කනගරත්නම් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්නයි. ඔබ සියලු දෙනාටම මෙවන් සටනකට මුලපිරීම ගැන ටෙලිවැකියේ ප්‍රණාමය. ඒ වගේ මයිපෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, චන්දක ජයසුන්දර ඇතුළු සමස්ත නීතිඥ මණ්ඩලයටම අපේ ගෞරවය පුද කරන්නට කැමැති. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුමයි. මේ නඩු තීන්දුව තුළ හරි අපූරු තව වාක්‍ය කිහිපයක් තියෙනවා. ඒ ගැන කියන්නටම ඕනේ. හොඳේ ගෝඨාභය බැසිල් මහින්ද ප්‍රමුඛ මේ කණ්ඩායම, ඒ කියන්නේ මේ පිරිස ජනතාවගේ විශ්වාසය සහ ජනතා භාරය මතක තියාගන්න ඒ වචනය ජනතා භාරය උල්ලංඝනය කර ඇත. ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත. හොඳේ දැන් පැහැදිලිද? දැන් තව තවත් ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් දාන්නට කැමැති විදිහට නීතිය නවන්ට පුළුවන් කියලා හිතාගෙන ඉන්න, නීතියටත් උඩින් අපිම තමයි කියලා හිතාගෙන ඉන්න ඔය කොයි අප්පුහාමිලත් එකක් මතක තියාගන්න. හොඳේ ඔව් සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් තිබෙනවා. ඔව් මේ රටම තමුන්ලා එකතු වෙලා දූෂිත අපරාධකාරීන්ගේ හොර බිමක් තෝතැන්නක් බවට පත් කරලා අඳුරු වලාවකින් වැහුවට නීතියේ දෙවඟන රිදී රේඛාවක් මෙන් විදුලි කොටනවාසේ වදින්ට පුළුවන් බව මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ. දැන් ඉතින් මේ නඩු තීන්දුව ගැන ඔය පාර්ලිමේන්තුව ඇතුලේ වරප්‍රසාදවලට මුවා වෙලා කයිය ගහන්ට එහෙම හදනවා නෙවෙයි. හොඳේ ඔව් රට කාපු තමුන්ලා නම්බුකාර විදිහට දැම්වත් ගෙවල් දොරවල් වලට ගිහිල්ලා කලපව් මතක් වී දැසම තෙත් වෙන වෙලාවක දෙයියනේ කියලා දෙයියෝ බුදුන් වැඳගෙන පිනක් දහමක් කරගන්ට හොඳා. හොඳේ ඒ වගේමයි තව තවත් අපිව හූරගෙන කන්ට හදන රනිල් රාජපක්ෂලගේ ඊළඟ පරම්පරාවට කියන්න තියෙන්නේ තමුන්ලගේ පව් බූමරංගයක් වගේ කැරකෙන කාලය ළඟ ළඟම එනවා කියලයි. හොඳේ අයවැය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. 2024 අයවැයට එද්දී මේ ආර්ථික අර්බුදයෙන් අවධානයට ලක්විය යුතු හැම ක්ෂේත්‍රයක්
පිළිබඳව අවධානය යොමු කරලා ආර්ථිකයට අවශ්‍ය උත්තේජනය ලබා දෙන්න කටයුතු කරනවා. නැවත ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ගමන් කරන්නේ නැහැ. මුදල් ඇමති කියන මිනිස්සයා කියනවා පෙර වැරදි තිබුණලු. පෙර වැරදි නෙවෙයි ඔය තමුසලාගේ දැනුත් තියෙන වැරදි. පුළුවන් තරම් හොරකම් කෙරුවා. ආර්ථික ඝාතකයෝ තමුසලා. මේ ඇස් බැඳුම් එදා ඉඳලම අපි රැවට්ටුවනේ. මේ අයවැයත් ඒ වගේම හොඳ රැවටීමේ අයවැයක්. අද ජනතාව තුළ ඉච්ඡාබංගත්වයක් ඇති වෙලා තිබෙනවා. අයවැයට ඉස්සෙල්ලත් බඩුමිල අධිකද වැඩි වුණා. මෙතන පස්සෙත් වැඩි කරයිද කියන එක. අද මේ රට හිඟා කන තත්ත්වෙට පත් කර රටක් ඇතිලා තිබෙනවා. රාජ්‍ය සේවකීන්ගේ වැඩි කරන ලද රුපියල් 10000 දීම නම් මොන විදිහකට ප්‍රමාණවත්ද? මේක වහාම 20000 හැටියට ජනවාරි සිට ගෙවන්නේ එක පැත්තකින් 118ක වැට්ටක වැඩ කරනවා. ජනවාරි මාසේ ඉඳන් අප්‍රේල් මාසේ ඉඳන් දීමනාව දෙනවා. ඒ කියන්නේ මේ එකතු කරන මුදල අනිත් පැත්තෙන් දෙනවා. ඊට ඉස්සරත් අර්ග දෙනවා, මේක දෙනවා කියලා එක එක ආණ්ඩුවෙන් කියලා. ඊට පස්සේ ඒක කරන්න නැතුව තිබුණු කාලය තියෙනවා. එක පැත්තෙන් දෙනවා කියලා අනිත් පැත්තෙන් බඩු මිල තවත් වැඩි වෙනවා. පඩි වැඩි කරනවා කියන්නේ අනිවාර්යයෙන් මිනිසුන බඩු ගහනවා. අනිත් පැත්තෙන් ඕක තමයි ඇත්ත தත්ය. සුපුරුදු විදිහටම දැක්කේ පාරෙන් අහුලාගත් සටන් පාට කිහිපයක් අයවැය ඇතුලේ ප්‍රදර්ශනය වෙනවා මිස ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්වීමක් නෙවෙයි. රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබා දෙනවායි කියලා මෝහණයට පත් කරලා රාජ්‍ය සේවකයන්ට ලැබෙන දෙයක්වත් නැහැ. රට හැර දාලා යන ඒ නිලධාරීන්ව රටේ රඳවා ගැනීමට අවශ්‍ය වටපිටාවක් මේ අයවැය තුලින් ඔවුන් ඉදිරිපත් කළා නැහැ. කොයි අයවැයක්වත් මේත් එක්ක ඉතිහාසය ඇති වෙච්ච පරතරය නැතරම නැති කරේ නැහනේ. අපි මේ තරම් ආර්ථික අර්බුදයක සිටින රටක් බව ගොඩක් අයට අමතක වෙලා. ආණ්ඩුව මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා රුපියල් 10000ක දීමනාවක්. මේ 10000 ලැබුණට විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ අතට ලැබෙන්නේ රුපියල් 6000ක් විතර. 136ක් බදු කැපුණාට පස්සේ 6000යි. ඊට පස්සේ වැඩි කරලා තියෙන වැට් එකයි අනිත් බදුයි පෙට්‍රල් වලට එන බදුයි මේ සියල්ල ආවට පස්සේ අර 6000 දීලා අතිනුත් දෙන්න වෙලා තියෙනවා. එම පුවතත් සමග සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.